ආයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපේ නවවෙනි ප්‍රශ්නත් එක තමයි ඔයාලා එකතුරා ඉන්නේ. අපි බලමු ප්‍රශ්නේ. සරත් සිටි පෝලිමේ ඔහුට ඉදිරියේ මිනිස්සු 8ක් හිටියලු. පෝලිමේ අන්තිමට සිටි අය පළමුවෙනියා වනසේ සියලු දෙනාම අනිත් පැත්තට හැරුණලු. කියන්නේ පේලිය හිටපු අය ඔක්කොම අනිත් පැත්තට හැරිලා. ඊට සරත් ඉදිරියෙන් තිදෙනෙකු හිටියලු. එහෙනම් පෝලිමේ සිටි මිනිසුන් ගාන කීයද කියලා අහන්නේ. ඒ කියන්නේ පෝලිමේ ඉස්සරහට හැරිලා ඉන්නකොට සරට් ඉදිරියේ මිනිසුන් 8 දෙනෙක් හිටියලු. දැන් පෝලිම ඔක්කොම අනිත් පැත්තට හැරුණාට පස්සේ සරට් ඉදිරියෙන් 3 දෙනාලු ඉන්නේ. එහෙනම් පෝලිමේ මිනිස්සු කීයක් හිටියද කියලා අහන්න. අපි බලමු මේකත් කොහොමද දන්නේ කියලා. පෝලිම ඉස්සරහට හැරිලා ඉද්දි මම මේ විදිහට ඇඳ ගන්නවා. ඒකේ සරට් ඉස්සරහින් 8 දෙනෙක් හිටියලු. එහෙනම් සරට් ඉන්නේ 9 වෙනියට. ඊට පස්සේ පෝලිම අනිත් පැත්තට හැරුණාට පස්සේ බලන්න සරට් ඉස්සරහින් හිටියලු 3 දෙනෙක්. එහෙනම් සරට් ඉන්නේ 4 වෙනියට. එහෙනම් මුලින්දම් බලපුවාම 9 වෙනියට ඉන්නවා. අගින්දම් බලපුවාම 4 වෙනියට ඉන්නවා. එහෙනම් අපි පෝලිමේ සිට මිනිසුන් ගාන හොයන්නේ කරන්නේ 9යි 4යි එකතු කරනවා. මොකද මුලින්දම් බලපුවාම හිටපු ගාන 9, අගින්දම් බලපු ගාන බලපුවාම ඉන්න ගාන 4. එහෙනම් 9යි 4 එකතු කරාම අපිට එන 13ක්. ඊට පස්සේ මතක තියාගන්න අපි එකක් අඩු කරනවා. එතකොට අපිට එන උත්තරේ 12යි. දැන් පෙරේ සිට මිනිසුන් ගාන 12යි.